මේ දිනවල පැවැත්වෙනවා ශ්‍රී ලංකාවේ මේජර් ක්ලබ් T20 තරගාවලිය. එහිදී භානුක රාජපක්ෂ ඉන්දියාවේ සිට පැමිණ කෙලින්ම ශතකයක් ලබා ගත්තා. 23 වනදා 24 වනදා තරඟ කිහිපයක් පැවැත්වුණා. එයින් ශ්‍රී ලංකා නායකයා දශුන් ශානක ලකුණු අතරට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ SSC කණ්ඩායමේ නායකයා ලෙස කෙසේවෙතත් ඔහු ලකුණු 62ක් ලබාගෙන තිබෙනවා 527කින්. මෙහි විශේෂත්වය වන්නේ ඔහු එල්ල කර තිබෙන්නේ 1-4 පහරක් පමණයි. 6 පහරවල් 7ක් එල්ල කර තිබෙනවා ඔහුගේ ඉනිමේ. 6 පහරවල් 7ක් සමගින් තමයි ලකුණු 62 527කදී ලබා ගන්නේ. ලකුණු ලබා ගැනීම වේගය 229ක් විදිහට සඳහන් වනවා. ඔහුගේ ලකුණු 62න් ලකුණු 42ක්ම 6 පහරවල්වලින් ලබාගෙන තිබීම තමයි මෙහි තිබෙන විශේෂත්වය. මෙම තරගයේ පන්දුවාර 20ක් වුණත් පන්දුවාර 16 ක්‍රීඩා කර තිබෙන. ඒ අනුව ලකුණු 159ක් ලබා ගන්නවා කඩලු 5කට. ඊට අමතරව ෂේවොන් ඩේනියල් ලකුණු 35ක් ලබාගෙන තිබෙනවා පන්දු 24කදී. විශාන් සංජුල ලකුණු 34ක් පන්දු 22කදී ලබාගෙන තිබෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලබාගන්නේ ලකුණු 119ක් පමණයි කඩලු 7කට පන්දුවාර 16දී. පන්දු ඇවිීමේදී දශුන් ශානක නැවතත් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා. පන්දුවාර 2යි ලකුණු 7කට කඩු 2ක් ඔහු දබාගෙන තිබෙනවා. පන්දු 12න් පන්දු 8ක්ම නිලකුණු පන්දු විදිහට තමයි සඳහන් වන්නේ. පන්දුවාරයක වේගය 3.5 බිංදුවක් විදිහට සඳහන් වෙනවා. ඊට අමතරව කඩු 3ක් ලබාගෙන තිබෙනවා ලකුණු 41කට කවිඳු නදීෂාන් නැමැති ක්‍රීඩකෙක්. ඒ අනුව මේජර් ක්ලබ් T20 තරගාවලියේ කාණ්ඩ 4ක් තිබෙනවා ABCD නමින්. ඒ කාණ්ඩේ SSC කණ්ඩායම තරඟ දෙකකට මුහුණ දී තරඟ දෙකම ජයග්‍රහණය කර මේ වන විට අංක 1 සිටිනවා. මෙම තරඟාවලිය ජූනි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියට ක්‍රීඩා සමාජ 26ක් ක්‍රීඩා කරනු ලබනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.